ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී අපේ රටේ තීරණාත්මක මාස කීපයක් තමයි ඉදිරියේ තියෙන්නේ. මේ රටේ ඊළඟ අවුරුදු 5 ඊළඟ අවුරුදු 10 තීන්දුව වෙන ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ඔක්තෝබර් 17 වෙනිදට කලින් පවත්වන්න සිදු වෙනවා. අපි දිගින් දිගටම කියනවා මැතිවරණ කොමිසමට දැන් බලය තියෙනවා. දැන් තමුන්නාන්සේලාටගේ යුතුයකම තමයි හැකි ඉක්මනින් නාම යෝජනා කැඳවලා දිනය ප්‍රකාශ කරලා මේ වැඩ කටයුතු කරන්න. මොකද මේ මැතිවරණයට යම් යම් බාධා එල්ල කරන බව අපි කාටත් පේනවා. ඒකින්ද මැතිවරණ කොමිසමට තැන් තියෙන්නේ මේ නැකත් බලන්න, එහෙම නැත්නම් රාහු කාලය බලන්න නෙමෙයි, දැන් තියෙන්නේ මැතිවරණය ප්‍රකාශ කරලා දින නියම කරලා නාම යෝජනා කැඳවන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකය. සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂක හැටියට මේ අගෝස්තු 8 වෙනිදා දැවැන්තම එතුමාගේ නායකත්වයෙන් මේ රටේ දැවැන්තම සන්ධානය බලවේගය නිර්මාණය කරනවා. ඔබ කවුරුත් දන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ඒ සිටින සියලුම ශක්තිය ජාතිවාදය, ඒ වගේම වර්ගවාදය, ආගම්වාදයට විරුද්ධ ශ්‍රී ලාංකිකයෝ හැටියට එකතු වෙන්න පුළුවන් සියලුම දෙනා, සියලුම පක්ෂ, සියලුම සිවිල් සංවිධාන, මේ සියලු දෙනා එකමුතුව එදා DSA නායක මැතිතුමා මේ රට නිදහස ලබා ගන්න ඒ එකතු කළා වගේ අපේ රට ඉදිරියට ගෙනියන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ දැවැන්තම සන්ධානයේ දැවැන්තම එකතුව දැවැන්තම බලවේගය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 8 වෙනිදා ඓතිහාසික දිනයක් වෙනවා. මේ රටේ ඊළඟ නායකයා පත්වෙන ඒ දැවැන්තම බලවේගය නිර්මාණය කරන එළිදක්වන දිනේ බවට පත්වෙනවා. ඒකින්ද අපි ආරාධනා කරනවා මේ රටට ආදරය කරන, මේ රටේ අභිවෘද්ධිය උදෙසා එකතු වෙන්න කැමති සියලුම දෙනාට එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපේ එකම බලාපොරොත්තුව මේ රට ගොඩනගන්න පුළුවන් ඒ ශක්තිය තියෙන, ඒ අවංකත්වයේ තියෙන ඒ එකම පිරිසුදු නායකයත් එක්ක එකතු වෙන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරන්න කැමතියි. We lead the web news.